नमो बुद्धाय ए भाग्यवत अरहत सम्मा संबुदुरजानन वहन्सेट अपगे नमस्कार वेवा लोकेट बेंदी तिबेन संबंधे नेत्तने पिनिसवन अपे हिते स्नेहस बेंदीम विनिविद सित प्रज्ञा उदिसा मुदुन्पत् करगन्न अवस्था उदावन्ने ए भाग्यवतुन वहन्से वदाल दहम मेसिन लोव दकिन्नट अपे उत्साह कलोत् पमनाय इतने ये संधा अद दवसित उत्तम मंगा अपट पहली करण टवस्ताय दिन ज्ञान नुदपादि उत्तम सदाम साकाचा मिलेस उबड़ समीप करमें नाप्योग मुनगहन इतने ज्ञान नुदपादि सदाम साकाचा मालावे अवसन साकाचा वाय अद दवसे आप्योबट समीप करण इतने अपट करुणा अनुकंपावे नपगे गौरवनीय पिनवत स्वामींद्रन महंसे सदाम साकाचा पिनिस वेडमान टेदुना वेडम कुट वदाल पूजनीय महासंग्रत्न अभ्यम दिलाम आदर गौरवें देपान पिलिगनिमु स्वामी अपगे नमस्कार इतनाद मे हे दिवेनि सदहंसा कच्चाव अवसन सदहंसा कच्चाव लोकेट दायाद करगणिमिस सदहति दायक एक राशिकरण सदहवतुन अभी सिहिपत्करगान निरतुर उतुम खलन मितुर असुर लभीमट सह मे गौतम बुद्ध ससनेदीम उतुम धर्मावबोधीम चतुरारि सत्य धर्मेम අවබෝධවීම පිණිස මේ පින උපකාර වේවා කියන පැතුමෙන් කන්තලේ මහමෙවුනාව භවනාසපුවේ උපස්ථාන කමිටුවට සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් වෙන විශ්‍රාමික චන්ද්‍රලේකා යටිවැල්ල පින්වන්ත ගුරුතුමිය එවැගේම WK ශ්‍රියානි විතරණ පින්වන්ත ගුරුතුමිය වශයෙන් සදහැවතුන් සදහැති දායකත්වයේ දරනවා ඉතින් මේ පින්වන්ත හැම දිනමත් ලක් සංඛ්‍යාත පින්වන්ත ඔබ හැම දිනමත් කැටුවා අදත් සදහම් සාකච්ඡා පිණිස ගරුතර මහා සංඝරත්නයට ආරාධනා කරගනිමු ස්වාමීනි අපිට කරුණානුකම්පාවෙන් මේ 72 වෙනි ඥානන්විත පාටි සදහම් සාකච්ඡාව අවසාන සදහම් සාකච්ඡාව මේ සාකච්ඡා මාලාවේ මේ පිණිසත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටේවා අවසරයි ස්වාමීනි නමෝ බුද්ධාය සිරු දිනාටම තෙරුවන් සරණයි नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सातु 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 परम पूजनीय कल्याण मित्र गुरुदेव उत्तम पिमदलकु स्वामीन हंसीट निदुक निरोगी सुपत भावे चिरजीवने सलसेवा तुनुरुवने अनंत आशीर्वादे दिव्यांग देहमिरकुने सलसेवा अप सिरु दिनागेम नमस्कारे वेवा साधु 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 श्रद्धावंत वासनावंत पिंवत्नि पिंवत् महात्म्या हे मै स्वामी अद्दिन 72 वेनि अवसन ज्ञान मुदपादि सदाम देशना माला सदा अनुग्रह दरन्ने कंतले मामेउना भावनासपुवे उपस्थान कमिटुवट संबंध श्रद्धा मासिक धर्मदान सामाजिकावन वन विश्रामिक चंद्रलेखा यटिवल्ल गुरु महात्म्य सह WKE श्रियानि वितारण गुरु महात्म्य एतुलु ඊසිරු දිනායක රාශියලා සිදු කරන්න තී ඊසිරු දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා තුනරෝණ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහිම රැකගෙන සලසේවා සසර පුරා කල්යාණ මිත්‍ර සම්පත්තී පරම සත්‍යී හිමිකරුවෙක් වෙන්නට දුර්ලභ වාග්ය උදා වේවා කියන ආශිර්වාදයෙන් අද දවසෙත් අපි අවසන් සත් හෝරාවේ සදාම් කතිකාවත ආරම්භ කරනවා. එහෙමයි ස්වාමීනි. ඉදිරි මහත්මිය මුලින්ම අපි සදාම් අවසන් සදාම් කතිකාවත ආරම්භ කරද්දී එතකොට මේ 72ක් පුරාවට දේශනා. එතකොට මට මතකයි දේශනා 23ක්. හෝරා 23ක් අපි කතා කළේ දුකනම් වූ ආර්ය සත්‍ය. එහෙමයි. හෝරා 10ක් මට මතකයි හැට දුක්ඛ හෝරාපා දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය. තවත් හෝරාපා දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය. එහෙමයි. එතකොට ඔක්කොම කීයද 33යි නේද? එහෙමයි. 33යි. එතකොට මේ 72ක් වෙනකොට එතකොට තව
හතලිස් තිස් නමයක් මං හිතන්නේ එතකොට නේද එහෙමයි ස්වාමී තිස් නමයක් එතකොට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරි සත්‍ය ඊතුළුනුත් අපි පටිච්ච සමුප්පාදය සම්මා දිට්ඨිය ගැන අපි දේශනා මං හිතන්නේ 20ක් විතර කතා කරලා ඒ 39න් 20ක් එහෙමයි එතකොට 39න් 20ක් ගියට පස්සේ තව 19යි ඉතුරු වෙන්න එතකොට නේද ඉතුරු 19 තමයි අනිත් මාර්ගංග ටික අපි ඉස්මතු කරලා තිබිලා තියෙන්නේ එතකොට මේ දේශනා පුරාවට පින්වත් අපි මහන්සි ගත්තා ඔබට සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ කොමක් පිණිසද දෙව් මිනිස් ලෝකය සසර දුකින් ඉතර කරවන පණිවිඩය කියලා දෙන්න එහෙමයි මේ සද්ධර්මයේ බොහෝ කල පවතිනෙත් මහත්ය මේ මාර්ගයේ පුරුදු කරන ශ්‍රාවකයෝ ඉන්නවනේ මගවලන ශ්‍රාවකයෝ නැත්තම් සසුන බබලන්නේ බොහෝ කල පවතින්නේ එනම් මේ සසුන වනසන්න හේතු වෙන්නේ කවුද සසුනට එන උදවියමයි මග නොවැඩීමෙන්ම සසුන වනසලා එහෙමයි ස්වාමීනි මග නොවැඩීමෙන්ම සසුන වනසලා මම මේ කාරණේ හලස්සන විස්තර කරපු දේශනා කරුණක් තියෙනවා මම ඒක කතා කරලා අවසන් දේශනාවට එකතු වෙනවා එහෙමයි තితి සූත්‍රයේ දවසක් ආනන්දයන් වහන්සේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පා වදාළ කල්ලි සද්ධර්මයේ බොහෝ කල නොපෝතිනම නම් ඒකට හේතු කුමක්ද ප්‍රත්‍ය කුමක්ද බද්දියේ බද්ද කියන ස්වාමීන් වහන්සේ අහන්නේ ඇවිල්ලා ඒ වගේම ආනන්දිනි යම් මේකින් තථාගතයන් වහන්සේ පිරිනුවම් පා වදාළ කල්ලි සද්ධර්මයේ බොහෝ කල පවතිනව නම් එයට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද ආයුෂ්මත් බද්දේනි යහපති යහපති ආයුෂ්මත් බද්ද ඔබගේ ප්‍රශ්න වැටීම යහපති ප්‍රතිබහනේ යහපති ප්‍රශ්න විමසීම යහපති බද්ද බැහුවා යම් මේකින් තථාගතයන් වහන්සේ පිරිනුවම් පාව දාලට පස්සේ මේ සද්ධර්මයේ බොහෝ කල නොපවතිනෝ නම් ඒකට හේතුව කුමක්ද කියලා. එහෙමයි. ඒ වගේම මේ සද්ධර්මයේ බොහෝ කල පවතිනව නම් ඒකට හේතුව කුමක්ද කියලා ඇහුවා. ආයුෂ්මත් සතර සතිපට්ඨානෙ භාවිතා නොකිරීමෙන් බහුල නොකිරීමෙන් තථාගතයන් වහන්සේ පිරිනුවම් පවදාළ කලී සද්ධර්මයේ බොහෝ කල නොපවතින්නේ වී සිහිය පවත්තන්න ද නිසා තමයි සද්ධර්ම අතුරු දාන්නේ මාත්‍ය. එහෙමයි ස්වාමීනි. ආන්නේ නැහැ. එහෙනම් මේ සසුනට එන කට්ටියගේ සිහිය නැති වුණා කියන්නේ සසුන මොකද වෙන්නේ? සසුන ඉවරයි. එහෙමයි. සසුන අනතුරේ. එහෙනම් ඔබ සසුන අනතුරට දාන්න කෙනෙක්ද කියලා බලන්න. එහෙමයි. ආයිෂ්මත සතර සතිපට්ඨානි භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් තථාගතයන් වහන්සේ පිරිනුවම් පවදාල කල්හි සද්ධර්මයේ බොහෝ කල පවතින්නේ වෙයි. ආ දෙක නේද? ඔන්න සද්ධර්මයේ බොහෝ කල පවතින හේතු. මොකද්ද මේ? සිහිය නැතිකම්. එහෙමයි ස්වාමීනි. බාණස ඊසා අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා හෝ මේ අවබෝධ කරන කන්න දහම ඇයි සතර සතිපට්ඨාන ඉඳලමනි මහත්මේ මේ ධර්මය අවබෝධ කරගන්නේ එහෙමයි ස්වාමීනි මේ සතර සතිපට්ඨාන ඉඳලා අවබෝධ කරපු දහමක් සතර සතිපට්ඨාන නැති පිරිසක් විසින් ඉදිරියට අරගෙන යයිද අරගෙන යයිද සිද්ධ නොවන දෙයක් සිද්ධ නොවන දෙයක් එහෙමයි ස්වාමීනි එහෙම නේද එහෙමයි අපි හිතමු යම් කෙනෙක් දෙමව්පියෝ නිදිවරාගෙන අවුව රස්නි පීඩා මේ හැම දෙයක්ම වින්දරාගෙන මහන්සි වෙලා උපයපු ධනයක් ඇත්නම් ඒ ධනිය රැකින්නේ කාගෙන්ද? කම්මැලි වෙලා අලස වෙලා දුෂ්චරිතෙට පෙළඹිල ඉඳගෙන ඉන්න කෙනෙක්ගේ ධනිය ආරක්ෂා වේද? නැහෙනේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි. අපිට පාරමී පුරන්න ඕනේ සද්ධර්මය ආරක්ෂා කරගන්න. බුදු කෙනෙක් පාරමී පුරලා සතර සතිපට්ඨානේ පිහිටලයි මේ ගම්භීර ධම අවබෝධ කරන්නේ. පටිච්චසමුප්පාදේ, පංච උපාදානස්කන්ධේ, චතුරාරි සත්‍ය, ආර්ය අෂ්ටාංග මාර්ගෙ මේ සියල්ල.
ඒ පරම ශක්ති බෝධිපාක්ෂික ධර්ම මිසු නවාංග ශාස්ත්‍ර ශාසනයේ තියෙන සෑම දහමක්ම අවබෝධ වෙන්නේ පාරමී බලයෙන් පිරුණු සතර සතිපට්ඨානේ වැඩුව බොජ්ජංග වැඩුව ශාස්ත්‍රුන් වහන්සේට. එහෙමයි ස්වාමී. සතර සතිපට්ඨානේ වඩලා බොජ්ජංග වඩලා උපදෝපු දහමක් සිහියක් නැති උදවිය රකි කියලා කියන්න බෑ. ඒක වෙන්නේ. ඒක වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සිහිය රකින පිරිසක් හිටියොත් ධර්මීය රකින්නවා බුද්ධ ශාසනය රකින්නවා. එහෙමයි. ඔබත් කැමතිද බලන්න බුද්ධ ශාසනය රකින්න කෙනෙක් වෙන්න? ශ්‍රාවකයාට පැවරෙන වගකීම සා අන්න ශ්‍රාවකත්වයට තියෙන වගකීම. එහෙමයි ස්වාමී. සසුන රකින්න කෙනෙක් වෙන්න ආසනම් බුද්ධ ශාසනය රකින්න කෙනෙක් වෙන්න ආසනම් මේ සද්ධර්මයේ බොහෝ කල් පවත්තන්න කැමතිනම් සිහියම රැකගන්න. අපිට හිතෙන්නේ නැහැ නේද? එහෙමයි. අපි හිතන්නේ විප්ලව කරොත් වාද කළොත් විවාද කළොත් සසුන රැකිනවා කියන්නේ අපි හිතන්නේ. එහෙමයි. එහෙමනේ අපි හිතන්නේ. එහෙම සසුන රැකින්නේ. සසුන රැකින්නේ සිහිය රැකගත් කට්ටිය. එහෙමයි. අනිත් උදවිය සසුන රකින්න එකක් නෑ මොනවා හරි අකි ඉතින්. තේන්න නේද? එහෙමයි ස්වාමී. මේ කාරණේ ඔලුවට ගන්න ඕන. ඒ නිසා මේ ධර්ම දානේට එතකොට සර් මේ දායකත්වයේ දක්වප පිරිස එතකොට මේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ පරම ගම්භීර නවාංග ශාස්ත්‍ර ශාසනයේ කතා කළේ කොන්දර තීරුම් ගන්න ඕන. ඒ නිසා මේ දේශනා 72 පුරාවට බොහෝ පිරිසක් තමම් විහිස මහන්සියලා අත්හරින්න බැරි මොහොතක ධනයක් අත්හැරියා. මේ ධර්ම දානි ලෝකෙට දෙන අදහසයි. එහෙමයි ස්වාමී. ඒක කරන්න බැරි මොහොතකයි මාත්‍යනි පිළිසකල එකතු වෙලා. මේ වෙලේ ආර්ථික පැත්තේ විශාල ආගාධයක ඉන්නේ පවුල් බොහෝ දෙනාම. එහෙමයි. රිහිම තියේදී ඒ ශ්‍රී මුව මඬලින් වදාළ බුද්ධ වචනේ චතුරාරි සත්‍ය ප්‍රකාශිත පටිච්ච සමුප්පාද ප්‍රකාශිත. එහෙමයි. පරම ගම්භීර ධම ලෝකෙට දායාද කරන්න බොහෝ දෙනෙක් තමන්ගේ මුදල් අත්හැරියා. ඒ නිසා සසරිදී එතකොට මේ ආර්ථිකවත් බැරි වෙනකොට සසුන් මඟ සමහර කට්ටිය කඩම වැටෙනෝනේ. එහෙමයි සෝ. ඒ නිසා සසර පුරා ඒ පිරිසට කොතරම් ආර්ථික අපහසුතාවත් දහමැසි. එහෙමයි තියෙන්නේ. එහෙමයි. අර සිහිවිකල්ලා කොච්චර කඩම් වැටුණා දහමැසුරණේ පටාචාරාවට. එහෙමයි ස්වාමී. ආර්ථිකව කඩම් වැටිලා ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැස්සලා අඟුලිමාලයන්ට කිසිදු කෙනෙක් නැහැ ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැස්සලා දහම මුණ ගැස්සලාදී. එහෙමයි. අභියෝග මත දහම මුණ ගැස්සන. ඒ නිසා මේ ධර්ම දාන දෙන්නට පෙළ ගැහුණු සීළු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාචර ජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිම රැකවන සලසේවා. සසර පුරා කල්යාණ මිත්‍ර සම්පatti පරම සත්‍ය ධර්මී අමූර්ති හිමිකරුවෙක් වෙන්නට දුර්ලභ වාග්ය උදා වේවා කියලා අපි ආශිර්වාද කරමින් අද අන්තිම සදාන් දේශනාව අපි කතා කරනවා. එතකොට අද අන්තිම දේශනාවට මහත්මම ගත්තා ඉදා භාග්‍යවතර සම්බුදුරජාණන් සම්බුදු බවට පත් වෙලා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසේවනි දසමරුන් පරදවල සිටිද්දී ධර්ම දේශනාවට හිත නොවැළෙද්දී දේවබඹුන් ආරාධනා කළා. එහෙමයි. මේ පරම ගම්භීර ධම ලෝකෙට කියන්ට කියලා. අන්න ඒ ආරා දේවබඹුන්ගේ ආරාධනාව මත එදා තථාගතයන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායට වැඩම කළා. වැඩම කළා චතුරාරි සත්‍ය දේශනා කළා. ඉන්සම මම අද කල්පනා කළා ධම්මසප්පවතුන් සූත්‍රයේ දේශනාවෙන් ඥානං උදපාදී දේශනාමාල අවසන් කරන්න. එහෙමයි ස්වාමී. එදා තථාගතයන් වහන්සේ පටන් ගත්තු තැනින් අද අපි අවසන් කරනවා. එහෙමයි. හොඳයි ඒක නේද? සාදු සාදු සාදු. ඥානං උදපාදී පටන් ගත්තේ චතුරාරි සත්‍ය කියලා දෙන්න. එහෙමයි සාදු. තථාගතයන් වහන්සේ දා
චතුරාර්ය සත්‍ය දේශනා කරමින් දහම්සක පටන් ගත්තා. අපි දේශනාවෙන් අපි දේශනාව අවසන් කරනවා. එහෙමයි. හිදා බුදුරජාණන් වහන්සේ පස්සක භික්ෂුන් වහන්සේලා අමතාව දාලා ද්වේමී භික්ඛවේ යන්ත පබ්බජිතේරණ සේවිතබ්බා. පින්වත් මහණනි පැවිද්දෝ අන්ත දෙකක් සේවනය නොකළ යුතුයි. ඇයි? අතෙන්ට එන්න බෑ මේ අන්ත දෙකේ හිටියොත්. එහෙමයි ස්වාමී. කොහොමද? සසුන රකින්න සිහියට එන්න බෑ අන්ත දෙකේ හිටියොත්. ඒ සිහියට බාධා ඇති. බාධායි. එහෙමයි ස්වාමී. සසුන රැකින්නේ. එහෙමයි. එහෙනම් මේ අන්ත දෙකේ හිටියොත් ගියෙක් වේවා පැවිද්දෙක් වේවා කිසි කෙනෙකුට සසුන රකින්න සිහිය රැකගන්න බෑ යාට. සසුන රකින්න සිහිය. සසුන රකින්න සිහිය. යෝචායන් කාමී සුකාම සුකල්ලිකානු යෝගෝ. කුමද්දේ? කාමසුවේහි ඇලී සිටීම ගැලී සිටීමක් ඇද්ද? එහෙමයි. හීනෝ ඒ හීන ස්වභාවයට පත් කරනු. මේ කාමයේ කියන්නේ අපි බොළඳ බවට නිපත් කරන්නේ. දෙමව්පිය දරුවෝ අතර පවා බහිම්බස් වීම හටගන්නේ එච්චර ආදරණීය මේ ස්වභාවයක් නැති කරන්නේ කොහොමද? ඒ හීන බවට පත් කරන්නේ කාමයෙන් නිසා. එහෙමයි ස්වාමීනි. ගුරුරු ගෝලියෝ අතර පවා අරුබුදු උපද්දන්නේ කාම නිසා. එහෙමයි ස්වාමීනි. දැන් සාස්ත්‍රුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා කුමක් නිසාද? මේ කාමයෙන් නිසා. මේ නැ හීන බවට පත් කරන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. හීන බවට පත් කරනවා. සරණ නැති කරගන්න. හීන ගම්මු ග්‍රාම්‍ය පෝතුජ්ජනිකෝ පෘතජ්ජන බවට පත් කරනවා. අනරියෝ අනාරි බවට පත් කරනවා. අනත් සංගිතෝ අරතවත් බවක් ජීවිතයට කිනම් දෙන්නේ නැහැ කියනවා. එවිල තියෙන ආශ්‍රාදයක් විතරයි. එහෙමයි ස්වාමීනි. මහ ලොකු හිතට ජීවිතේට රකින්නේ මහත්තයෙක් ලොකු රැකවරණයක් නැහැ. එහෙමයි. තාවකාලික වින්දනයක් විතරයි තියෙන්නේ. පුදුම දෙයක් එකනේ. මෙහෙම දෙයක් ඉතින් ඉදා මහබෝසතාන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා දකින්නවනේ. සාදු සාදු ස්වාමී. මහා බරසාරෙට හිතාගෙන ඉන්න දෙයක් සම්බුදු නැතිෙන් ඉදා වජිරාසන භූමිය දකින්නෝ මේ කාමයේ අහෝ බොළඳ බවට පත් කරනවනේ. එහෙමයි ස්වාමී. ස්වාමී තුන් ලෝකෙම දෙවියන් බමුණු මිනිසුන් කාමේ වර්ණා කරන්නේ මුලා විද්දි නේද? එහෙසා. අම්මෝ ඔච්චර ගුණ පුරාගෙන ඉන්න සක්විති රජුන් පවා ඒ ජීවිතය අන්තර අවසන් කළා දාන ඉතනින් යා පච්චර ගුණ ටික. එහෙසා. කල්ප කාලාන්තරයත් ඉස්සේ පුරපු මහා ගුණ ටික. අර පස්කම් සුවේන් වනස ගන්න. එහෙමයි ස්වාමී. ඉවරයි නවත් ඉතින්. දෙවියන් අතරට ගියපු දෙවියා පවා ඒ මහා ගුණ ටික කාමීදිරියේදී ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරය පලිගැනීම එහෙමයි ඔහු වනස ගන්න. අනේ ස්වාමීනි ඒ කාමී නිසා පටිබද්දෝ තියෙන අකුසල ධර්මයන් ඔබ වහන්සේ දැන් මේ සඳහන් කළා නේද? එහෙ ඒක කියන්නේ හීන බවට පත් කරනවා කියන්නේ. එහෙමයි බොළඳ බවට පත් කරනවා. එහෙමයි ස්වාමී. අම්මා දරුවා අතර අරුබුදු උපදනවා කියලා කියන්නේ මහත්තයා තාම උපද කියන්නේ. ශ්‍රමණයා ශ්‍රමණයා අතර අරුබුදු උපද්දනය කියලා කියන්නේ. තව මොකද්ද කියන්නේ? ඒතරම් ලාමක බවක් නැද්ද ඒකේ? ඒතරම් ලාමකයි. එහෙමයි. ඒතරම් ලාමකයි. ගුරුවරයා ගෝලරිට විරුද්ධ වෙනවා. ගෝලයා ගුරුවරයාට විරුද්ධ වෙනවා. කාමයේ නිසා. දෙමව්පියෝ දරුවන්ට විරුද්ධ වෙනවා. දරුවෝ දෙමව්පියන්ට විරුද්ධ වෙනවා. කාමයේ නිසා. සහෝදරයෝ සහෝදරයෝ එනකොට ගන්නවා. කාමයේ නිසා. එහෙම සිතක් තියෙන කෙනාට ඉපදීම දුකක්මයි මේක ආරි සත්‍යයක් කියලා ඒ හිතට වැටෙන්නේ. එහෙමයි වැටෙන්නේ. ජරාව නම් වූ ජරා දුක නම් වූ ආරි සත්‍යයක් උපන් සත්‍යයගේ ජීවිතය තුළ තියෙනවා කියලා මේක ආරි සත්‍යයක්. මේකෙන් නිදහස් වෙන්නයි වටින්නේ. මේකට වෙන වෙන පිළියම් හොයලා වැඩක් නැහැ කියලා එහෙම වැටීමක් උපදින්නේ. එහෙමයි. ඊතරම් කාම විශ්ින් අපි බොළඳ බවට පත් කරනවා. ලාමක බවට පත් කරනවා.
යෝචායන් අත්ත කිලමතානු යෝගෝ යම්මි කයට දුක් දීමක් දුක්ඛෝ ඒක දුක් සහිතයි අනරියෝ ආරි බවට ඉපත් කරන්නේ කයට දුක් දෙන එක විතරනේ කරන්නේ එහෙමයි සර් ප්‍රඥාව අවදි කරන්නේ නිවන්තේ ප්‍රඥාව අවදි කරන්නේ එහෙමයි කාමයේ තුල හිටියත් ප්‍රඥාව අවදි කරන්නේ කයට දුක් දුන්නත් ප්‍රඥාව අවදි කරන්නේ එහෙමයි ස්වාමීනි. තේන්නා නේද? දැන් කාමී දැන් ඒ කාලේ කාමී ඉඳලා ඉඳලා සත්‍යෝ ඒ කාලේ ඉන්න සමහර උදවි හිතන මේ කාමී ඉන්නකොට තමයි මේ සත්‍යය පිරෙන්නේ. එහෙනම් මේ කාමී අතහරින්න ඕන. අතහැරලා ඊළඟ බලන මොකද්ද කරන්නේ අපි දැන්? ඊට පස්සේ හිතන එහෙනම් මේ මිනිස්සු මේ කයට දුක් දෙනකොට එහෙනම් මේ දුක කීලයා. දුක ඉවර වේවි. කේ දුක් දෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. හැබැයි මහබෝධයන් වහන්සේ මේ දකින්නේ ඒක තාර්ථවත් බවක් නෑ. විශේෂ දේශනාවල තියෙනවා සාමාන්‍ය මනුෂ්‍ය මානසිකත්වයේ ඉක්මවා ගියපු සුවිශේෂී ගුණ එසිතේ උපදින්නේ නෑ කියන. සුවිශේෂී ගුණ උපදින්නේ නෑ. එහෙමයි ස්වාමීනි. ඒක පුදුම දෙයක් ඒක. විතේතේ භික්ඛවේ උභවන්තේ අනුපගම මජ්ජිම පටිපදා තථාගතීන අභිසම්බුද්ධං මේ දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ අවබෝධ කළා නිදාස්සින්න ප්‍රතිපදාවක් අවබෝධ කළා නිදාස්සින්න කොහොමද අවබෝධ කළේ කාමයේසුරු කර කර නිදාස්සින්නත් බෑ මෙතන කියන්නේ කාමේසු කාම සුකල්ලිකාන යෝග දැන් භික්ෂුවකට නසීවපසෙ යෝනනේ එහෙමයි ස්වාමී එහි සුවේ ඇලී ඉන්න ගියොත් තමයි මාර්ගෙ පිහිටන්නේ නැත්තේ. කයට අධික විතර දුක් දෙන්න ගියොත් තමයි මාර්ගෙ පිහිටන්නේ නැත්තේ. අන්න බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලස්සන කරුණු අටක් දැක්ක චක්කු කරණේ. ධම්මස උපදල දෙන කරුණු අටක්. එහෙමයි ස්වාමී. ඥාන කරණේ විශේෂ ඥාන උපදල දෙන උපසමය ආධ්‍යාත්මී සංසිදෝනු මේ කරුණ වටින් අභිඥාය විශේෂ ඥාන ඇති කළ දෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කළ දෙනවා සම්බෝධාය අවබෝධේ නිබ්බානාය රාගින් ද්වේෂින් මෝහින් හිත සම්පූර්ණ නිදහස් කරවනවා රාගින් දිතර බලන්න දැන් මේ සම්මාදිට්ඨිය උපදවා ගත්තට පස්සෙ තමයි තේරෙන්නේ මේ රාග දේශ මෝහයි අපට වින කටින්නේ කියලා බාහිර දෙයක් නෙමෙයි. කතමාචසා භික්ඛවේ මජ්ජිමා පටිපදා කුමද්ද මෙදුම් පිළිවෙත. සමහර කට්ටිය කියනෝනේ මොන්න මේ සා මෙදුම් පුදු පිළිවෙතේ ඉන්න ඕන කියලා. ගිහි මිනිස්සු මීට වඩා වෙනස් දෙයක්. එහෙමයි ස්වාමීනි. ඔව්. අපි හිනම් මේ හැමදෙස්සෙම බොන්නේ ටිකක් බීලා මෙදුම් පිළිවෙතේ ඉන්නේ. එහෙමයි. ඔව්. වැරදි වැඩ නිතර කරන්නේ අපි මැදුම් පිළිවෙත ඉන්න සම්බරව තමයි ඔක්කොම කරගන්නේ. මොන මෝඩ මිනිස්සුන්ගේ මැදුම් පිළිවෙත. එහෙමයි ස්වාමීනි. මැදුම් පිළිවෙත. හරි පුදුමයි. බුදුරජාණන් දේශනා කරන මධ්‍යම ප්‍රතිපදාව කුමද්ද? අයමී වරියු අට්ඨංගිකෝ මග්ගෝ හිමි ආර්ය අෂ්ටාංග මාර්ගය. එනන්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගෙන් තමයි එතකොට මග විවර වෙන්නේ ඍජු මග සකස් වෙන්නේ ප්‍රමුඛින් ආර්ය අෂ්ටාංග මාර්ගය අපි මේ කතා කරපු චතුරාරි සත්‍ය අවබෝධයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙමයි ස්වාමීනි හොඳට තේරුම් ගන්න එක කොහොමද මේ චතුරාරි සත්‍ය ගැන කතා කළානේ මාර්ගයේ තියෙන්නේ ඒක මාර්ගයේ තියෙන්නේ එහෙමයි දුක්ඛ සමුදය මාර්ගයේ තියෙන සම්මා දිට්ඨිය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දුක්ඛ නිරෝධේ මාර්ගයටයි තේක. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා පිළිබඳ අවබෝධි මාර්ගයටයි තේක. දුක පිළිබඳ අවබෝධි මාර්ගයටයි තී. දුක්ඛ සමුදය පිළිබඳ අවබෝධි මාර්ගයටයි තී. දුක්ඛ නිරෝධේ පිළිබඳ අවබෝධි මාර්ගයටයි තී. දුක නිරුද්ධ කරන මාවත පිළිබඳ අවබෝධි මාර්ගයටයි තේක. එහෙමයි ස්වාමීනි. අපි මේ කතා කරපු ඥාන උදපාදි තුල කතා කළේ සියලු දේශනා කොමකටදයි තේ මාර්ගයටයි තේ එහෙමයි ඒ මගයි තථාගතයන් වහන්සේ අර සියල්ල අතහැරලා අවබෝධ කළේ අපි මේ මග ගැනයි සවිස්තරව හෝරා 71 පුරාම කතා කළේ
මග නිරවුල් කරගන්න. එහෙමයි. දුක සිහි කරනවා කියන්නේ මගයි නිරවුල් කරන්නේ. දුක්ඛ නිරෝධි තේරුම් ගන්නවා කියන්නේ මග නිරවුල් වෙනවා. දුක්ඛ නිරෝධි තේරුම් ගන්නවා කියන්නේ මග නිරවුල් වෙනවා. තේරෙනා නේද? ප්‍රතිපදාව තේරුම් ගන්නවා කියන්නේ මග නිරවුල් වෙනවා. මග නිරවුල් කරන්නයි ඥානං උදපාදි ආරම්භ කළේ. මග නිරවුල් කරගත්තු කෙනා සසුන රකින්න කෙනෙක් කියලා. එයා සසුන රකින්න. මග නිරවුල් කරගන්න. අයමී වරිය වට්ටංගිකෝ මග්ගෝයි අමී ආර්ය අෂ්ටාංග මාර්ගයයි. සේයති ද සම්මා දිට්ඨි. සම්මා සංකල්ප. සම්මා වාචා. සම්මා කම්මන්ත. සම්මා ආජීව. සම්මා වායාම. සම්මා සති. සම්මා සමාධි. එතකොට අයං කෝසා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධාන බලන්න තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ කොහොමද අපි නැවත නැවත හිතන්න මගක් අවබෝධ කළේ එහෙමයි ස්වාමීනි මගක් අවබෝධ කළේ නමි ඥානම් උදපාදි දේශ හේ හෝරා 72 කොහොමද කොහොමද විග්‍රහ කළේ අපි එනගේ මගයි විග්‍රහ කළේ එහෙමයි ස්වාමීනි තේරුණා නේද මේ ඥානම් උදපාදි දේශනා මාලාව තුළ ඇත්තටම විග්‍රහ කළේ නිවන් මඟ. මොන විස්තර කරනවා? මේ මඟ ඉතර කුමක් පිණිස පවතින්නේ? චක්කු කරණි. ඇසක් උපදවන්න හේතුන කුමක්ද ඇස? ප්‍රඥා ඇස. ඥාන කරණි ඥාන පිණිස පවතින. උපසමාය සංසිදීම් පිණිස පවතින. අභිඥාය විශේෂ ඥාන පිණිස පවතින. සම්බෝධය අවබෝධය පිණිස පවතින. නිබ්බානයි සංගත්ති නිවන පිණිස පවතිනවා. එහෙනම් මේ හෝර 72 කුම පිණිස පවතින්නේ නිවන පිණිස පවතින්නේ. නැවත නැවත සිහි කරන්න. නැවත නැවත සිහි කරන්න. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. අනුබුදුරණ දේශනා කරන දැන් ඔන්න මුලින්ම මාර්ගි සම්මාදිට්ඨිය විස්තර කරනවා දැන්. එහෙමයි ස්වාමීනි. කොහොමද සම්මාදිට්ඨිය? දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාන කොහොමද සම්මාදිට්ඨිය එහෙමයි ස්වාමීනි දෙක නේද එතන දැන් අපි දේශනා 23ක් කතා කළා දුක්ඛේ ඥාන හොරා 23ක් කතා කළා එන මාර්ග ගැන කතා කළේ මේ ඕකමයි ආය 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 දැන් අපි අශ්‍රවණය කරන්නත් ඕකම සිහි කරන්නත් ඕන ඕක එතකොට යා යෝනිසෝ මනසිකාරය ඉදලා තියෙන කොමත් පිණිසද මාර්ගය උපදව ගන්නයි සිහි කරලා තියෙන්නේ එන ඥානං උදපත් දේශනා මාලා ඔක්කොම තියෙන කොමද තථාගතයන් වහන්සේ අසංකේය හතරක් උත්කල්ප ලක්ෂය පිරුම් පුරලා දසමරුම් පරදවලිදා වජිරාසන භූමියේදී ඒ කාලි සිටී සියලු ශ්‍රමණිය බ්‍රාහ්මණිය නිවන කියලා විනුවෙන් යම් මාගක් විවර කරගත්තද සියල්ල ඉක්මවා ගිහිල්ලා ධම්මස ලබා දෙන මඟ අවබෝධ කරගත්තා. ඒ මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ. ඒ සම්මා දිට්ඨියේ තමයි දුක්ඛේ ඥාන දුක පිළිබඳ අවබෝධය කියන්නේම සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමීනි. දුකේ හට ගැනීම පිළිබඳ අවබෝධි සම්මා දිට්ඨිය. දුක නිරුද්ධ වීම පිළිබඳ අවබෝධයම සම්මා දිට්ඨිය. දුක නිරුද්ධ කරන වැඩ පිළිවෙලෙන් අවබෝධයම සම්මාදිට්ඨිය. එහෙමයි. එතකොට එහෙනම් දුක පිළිබඳ ඥානය අපි කතා කළා හොරා 23ක්. ජාතිපි දුක්ඛ ජරා ජා ඉපදීම දුකක් කියන කාරණේ තේරුම් කළ දෙන බොහෝ දහම් කරුණු ඉස්මතු කළා. මේක එතකොට මේ දුක නම් වූ ආරි සත්‍ය කුමක් කරන්න තියෙන්නේ? ඒක අවබෝධ කරගන්නයි. එහෙමයි. එහෙනම් අවබෝධ කරගන්න කොහොමද කරන්න ඕන? ඒ ජාති දුප්පදීම දුක කියන ඉපදීමේ දුක කියන එක. නැවත 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 කොහොමද කරන්න ඕන? විමසන්න ඕන. විමසද්දි විමසද්දි තමයි ඒක අවබෝධ වෙන්නේ. ඒකයි අපි ගොඩක් විස්තර කළේ. එතකොට විමසීම වැඩිපුරම කරන්න තියෙන කොහොමද පිළිමදවත්? දුක නම් වූ ආරි සත්‍ය. ඒ නිසා තමයි ඒක හොරා 23ක් කළේ. එහෙමයි ස්වාමීනි. දුක අවබෝධ වුණොත් දුක්ඛ සමුදය අවබෝධ වෙනවා. දුක්ඛ නිරෝධය අවබෝධ වෙනවා.
මාර්ගංග ඉතුරු සියල්ල මොකද වෙන්නේ අවබෝධ වෙනවා සාදු 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 ඒකයි අපි දුකරම් වූ ආරි සත්‍ය හෝරා විස්තුනක් කතා කරේ අන විස්තර දැන් බලන්න මේ භාගතුන් වහන්සේ මාර්ගයේ පළවෙනි අංග විස්තර කරනවා ඉස්සෙල්ලා මොකද්ද ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං මේ මාර්ගය පින්වත් මහන්නේ දුකනම් වූ ආරි සත්‍යක් තිබෙනවා ඉස්සෙල්ලා දැන්ම අර සංගයාගේ සම්මා දිට්ඨිය හදනවා දැන් මනස තුල එහෙමයි සත්‍ය තථාගතයන් වහන්සේ මාර්ගයක් අවබෝධ කළා ඒ තමයි මේ මාර්ගංගාට කියලා පැහැදිලි කළා ඊළඟ සම්මා දිට්ඨිය දැන් උපදිනවා සාදු සාදු ස්වාමීනි ඒ ශ්‍රාවකයන්ට ඉතින් විතර විස්තර කරන්න ඕනේ නැහැ කුමක් නිසාද සසරේ පුරුදු කරපු කෙලෙස් තුනී වෙන ප්‍රතිපදාවක වාසය කරපු නිසා ජාතිපි දුක්ඛා පින්වත් මහණ ඉපදීම දුකයි කියද්දිම අර හිත ඇතුලේ ඒකාන්තයෙන් එක සත්‍යක් නේද කියලා හරි ඉක්මනට අවබෝධය බවට පත් වෙනවා සම්මාදිට්ඨිය පුදුම ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචපාදානකන්දා දුක්ඛා කියලා දුකනම් වූ ආරි සත්‍ය ඉස්සෙල්ලම විස්තර කළා දුකනම් වූ ආරි සත්‍ය කියන්නේ කොහොමද ඒකට සම්මා දිට්ඨි අංගයක් ඒක මාර්ග කොටසක් නේද විස්තර කළේ මාර්ග කොටසක් විස්තර එහෙමයි ස්වාමීනි දෙක නේද ඉස්සෙල්ලම ඒකට සංගයයි දැන් මේ පංචවග්ගී භික්ෂුන් වහන්සේලගේ මනස තුළ කොහොමද අවදි කළේ සම්මා දිට්ඨි අවදි කළා කාරණට ඇති වුණා. එහෙමයි. මොන අපි ඥාණං උදපාත් තුළ මේ කිටියෙන් කියපු ටික දේශනා එකතු කරලා අපි හෝරා 23කට ගත්තා. එහෙමයි ස්වාමීනි. සම්මාදිට්ඨියන්ගේ සම්මාදිට්ඨිය කියන එකේ දුක නම් වූ ආරි සත්‍ය විස්තර කරන්න හෝරා 23ක්. ඒ කියන්නේ සම්මාදිට්ඨියට අනුග්‍රහ පිණිස මාර්ගයේ සම්මාදිට්ඨියන්ගේට අනුග්‍රහ පිණිස හෝරා 23ක් කැප කළා. නැවත නැවත විමසන්ට. එහෙමයි. ඊළඟට විස්තර කළා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. පින්වත් මහණනි දුක හට ගැනීමට හේතුවක් තිබෙනවා. දුක ඇතිවීම නම් වූ ආරි සත්‍යක් තිබෙනවා. ඒතර මේක තමයි සත්‍ය. මේ සියලු දුක් හදලා දෙන සත්‍ය කුමක්ද මෙන්න මේක වෙන එකක් නෙවෙයි දුක හදලා දෙන සත්‍ය කුමක්ද සත්‍ය යා යායන් තන්නා පෝනෝ භවිකා උපතක් පිනිස චේතනා සකස් කළ දෙන නන්දිරාග සහගත ආස්වාදයෙන් ඇලිල යන తත්‍ර తත්‍රා බින්නන්දිනි යන යන තන සතුටින් පිළිගන්න යම්මි තණ්හාවක් ඇද්ද ਸਰවඥ නිතර පේනවා මේ සියලු දුක් යම් තැනකද ඒ සියල්ල උපද්දන්නේ එකම එක්කෙනෙක් විසින් කුමක්ද තෘෂ්ණාව එහෙමයි අපි ඒක හොරා පහක් පරමතකට තිස්සේ කතා කළා අන්න දුක් සමුදය විස්තර කළා මේ සම්මාදිට්ඨිය විස්තර කළා තියෙන්නේ එහෙමයි ස්වාමීනි මාර්ගය විස්තර කළා තියෙන්නේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං පින්වත් මහන්නේ දුක්ඛ නිරුද්ධ කළ දන ආරි සත්‍යයක් තියෙනවා ආයේ වෙන ක්‍රමයකට දුක නිරුද්ධ වෙන්නේ නැහැ අපි කොච්චර දේවල් කළත් දුක නැති කරන්න දුක නැති කරන්න දුක නැති කරන්න කියලා කොච්චර විකල්ප ගත්තත් ඒක බොරුවක් ඇත්තටම බලනකොට මේ ලෝක සත්‍ය කොහෙද ඉන්නේ බොරුව තුල එහෙමයි ස්වාමීනි ආ බොරුව තුල හිතාගන්න බෑ ඒක නේද සැප කියලා මිනිස්සු ඉන්නේ බොරුවක් තුල. එතකොට ඇයි බුදුරයන් දකින්නවා දුකට හේතුව කියලා මිනිස්සු අල්ලන්නේ බොරුවක්. සර්වඥ ඉතින් දකින්න දුකට හේතුව තණ්හාව. එහෙමයි ස්වාමීනි. ඒක තමයි සත්‍ය. ඒකේ ආරි සත්‍යයක් කියන්නේ. මේක අදා ගන්න හැම තිස්සෙම හිතට කියන්න මේක. ජීවිතේ හට ගන්න හැම දුකද මෙතන මේක තණ්හාවෙන් හැදුවේ මේ දුක. බාහිර දාන්න එපා දැම්මොත් ධර්මයෙන් බහැරයි. මේක ආරි සත්‍යයක් තියෙනවා. දුක හදලා දෙන තෘෂ්ණාව විසින්. එහෙනම් දුකක් නැතුව ඉන්න ආසනම්
ආයවින ක්‍රමයකට දුකක් නැති වෙන්නේ. තෘෂ්ණාව නැතිවීමෙන්මයි දුක නැති වෙන්නේ. එනම් මේ ලෝකයේ සත්‍යයක් කොතනද ඉන්නේ නැන? බොරුවක් තුල ඉන්නේ. එහෙමයි සාරා. දුක නැති කරන්න නැති කරන්න නැති කරන්න කියලා විවිධ විවිධ දේවල් හොයන්නේ නැද්ද? එහෙමයි. හොයනවා 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 හොයනවා. එහෙනම් ඒ හිතේ ශ්‍රද්ධාව තියෙන නිසාද ඒක හොයන්නේ? ශ්‍රද්ධාව නැති නිසා. අන්න ඒකයි කියන්නේ. තෘෂ්ණාවෙන් දුක ඇති වෙනවා කියලා. ඕනේ. ශ්‍රද්ධාවට පැමිණෙන දැන් බුදුරජාණන් වහන්සේ සර්වඥ නිතර පේනව නම් අසංකේය හතරකුත් කල්පලක්ෂයක් පෙරුම් පුරපු හිතට පේනව නම් සර්වඥ නිත උපදවාගත්තු නිතර පේනව නම් දුක නැති වෙන තෘෂ්ණාව නැතිවීමෙන් කියලා ලෝක සත්‍යය එහෙනම් යන්නේක පැත්තකට බුදුරජාණන් වහන්සේ පීවර තියෙන තව පැත්තකට භාගතුන් වහන්සේගේ පීවර තියු පැත්තට පීවර තියු අය තමයි රහත් මුනිවරු බවට පත් වුනේ එහෙමයි ස්වාමීනි දෙපැත්තටම පියවර තියෙන එක තිය තිය ඉන්න කට්ටිය තමයි තාම සසරි ඉන්නේ තේනා නේද බාගතුන් වහන්සේ යම් විදියකින් දුක දුකෙන් නැති වෙනවා කියලා පියවරක් තිබුවද කොහොමද පිළිසද තෘෂ්ණා නිරෝධේ පිණිසයි පියවර තිබ්බ එතකොට තෘෂ්ණා නිරෝධේ පිණිස පියවර තිබුණා ඒ ඔස්සේ පියවර තිබුවයි දුකෙන් නිදහස් වුණා අනිත් කිසි කෙනෙක් දුකෙන් නිදහස් වෙන්නේ හොඳට තේරුම් ගන්න ඕනේ එහෙනම් දුක නැති කරන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරි සත්‍යයක් තියෙනවා කොහොමද වෙන්නේ දුක එහෙනම් මේ තෘෂ්ණාව කියන එක නිකන් නැති වෙන්නේ නැති වෙන්නේ කොහොමද මාර්ගයක් තියෙන ඒකට තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරි සත්‍ය එහෙනම් සර්වඥ නැතිනුත් දකින්ව නම් දුක නැති වෙන්නේ මේ අංගාටේ ඉන්න කොටයි කියලා. එහෙනම් මේ ලෝක සත්‍යය එහෙනම් බොරුවක් තුර නෙවෙයිදින් දුක නැති කරන්න කියලා. මේ අංගාටෙන් බැහැරව ඉන්නව නම් ඇත්තටම දුක නැති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දුක නැති වෙන්නේ. මේ අංගාටේ සිටීම එක ආරි සත්‍යයක් ඒක. ආරි සත්‍යයක් ඒක මොකද්ද? දුක නැති වෙන්නේ මේ අංගාටේ සිටීමෙන්මයි. අංගාටි සිටීමෙන්මයි දුක නැති වෙන්නේ වෙන කරුණ තුල හිටියා කියලා වෙන ප්‍රතිපදාවක හිටියා කියලා දුක නැති වෙන්නේ එහෙනම් මේ ලෝක සත්‍යය දැන් හොඳට තේරෙනවනේ දැන් ශ්‍රද්ධාවේ ඉන්න අවස්ථා තියෙනු ශ්‍රද්ධා නැතුවත් ඉන්න අවස්ථා තියෙන පේනෝ නේද එහෙමයි දුක නැති කරන්න කියලා මේ අංගාටෙන් එකක ඉන්න මොහොතක ශ්‍රද්ධාව තියෙනවද දුක නැති කරන්න කියලා වෙන අංගක ඉන්නකොට මොකද වෙන්නේ නේද ශ්‍රද්ධාව ශ්‍රද්ධාවෙන් බැහැර වෙලා බැහැර වෙලා ඉන්නේ එහේ ස්වාමීන් හරි පුදුමයිනේ එහෙමයි එහෙමයි තියෙන්නේ මේක තේරුම් ගන්න ඕන හරි ලස්සනයි ඒක ඉතින් අපි දැන් කාල වේලාව නැහැ ඉදිරිය ටික විස්තර කරන්න එහෙමයි ස්වාමීන් එකක් එක ආරි සත්‍යයක් විතර බලන්න එක ආරි සත්‍යයක් කරුණු තුනකින් එදා සර්වඥන් වහන්සේ දැක්ක කොහොමද ඉදන් දුක්ඛං මේ දුක දුක නම් වූ ආරි සත්‍ය කිමද්ද පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුම් උදපාදි මා පෙර නොයසු විරු දහමක් තමයි මට මේ පහළ වුනේ කියලා ඥානයක් ලැබුණා කියලා කියනවා එහෙමයි ස්වාමීනි ඒ කියන්නේ මේ දුක නම් වූ ආරි සත්‍යයක් තියෙනවනේමද ආරි සත්‍යයක් ඒක සියලු සත්‍යයන්ට මුරුම කారణ හරේ ගියා මෙහෙ ගියා දිව්‍ය ලෝකෙට ගියා බ්‍රහ්ම ලෝකෙට ගියා හරෙන් ගැලවෙන්න පුළුවන් රජ කෙනෙක් වුණත් සිටුවරයෙක් වුණත් ලස්සන වුණත් සමහර හිතන් ඉන්න ලස්සන වුණා නම් ප්‍රශ්න දෙක ඉවරයි එහෙමයිසම් බෞභෝග සම්පත් පොදු ගන්න ප්‍රශ්න ඉවරයි රැකියාවක් කරන්න නම් ප්‍රශ්න දෙක ඉවරයි දිව්‍ය ලෝකෙට ගියා නම් ප්‍රශ්න දෙක ඉවරයි බ්‍රහ්ම ලෝකෙට ගියා නම් ප්‍රශ්න දෙක ඉවරයි නෑ බුදුරැන්න දකින්න කොහේ ගියත් මොන තරහා තිරවෙන් හිටියත් මොකද ඒ හැම කෙනාටම තියෙන්නේ දුක නම් ආරි සත්‍යයක් තියෙන තංකෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති ආන එනම් මේ දුක නම් වාරි සත්‍ය කුමද්ද කරගන්න වෙන්නේ අවබෝධ කළ යුතුයි එනම් දුක නම් වූ ආරි සත්‍ය අවබෝධ කරද්දී අවබෝධ කරද්දී අවබෝධ කරද්දී යගේ වැඩින්නේ කුමද්ද සම්මා දිට්ඨිය එහෙමයි ස්වාමී මාර්ගි පළවෙනි අංගේ මාර්ගි පළවෙනි අංගේ වැඩෙනවා එනයි කුමක් කළ යුතුයි කද්ද ඒක අවබෝධ කළ යුතුයි
අවබෝධ ළඟින්ම ඉන්න තියෙන කාරණේක මැද්ද අපි විස්තර කරද්දී විස්තර කළා දුකරංග වාර්ෂත්ති යෝනිසෝ මනසිකාය නැවත නැවත විමසන්න ඕන විමසන්න ඕන විමසන්න ඕන එහෙමයි ඒතර තමයි අවබෝධ කරා යන්නේ ඒකයි විස්තර කළේ දේශනාවේ අපි දේශනාවල විස්තර කළා දේශනා ඇසුරින් සම්මාදිට්ඨිය කරුණු දෙකයි ඕන මොකද්ද දුක නම් වූ ආරි සත්‍ය අවබෝධ කරගන්න කරුණු දෙකයි ඕන කොහොමද සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය විතරයි එහෙමයි ස්වාමීන් दुख नमु आरि सत्युदोध कर කියලා ඔලුවට ගිහින්නේ තාම. තංකෝපනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඥාතಂತಿ. මං ඊ දුක නම් වූ ආරි සත්‍ය අවබෝධ කළා කියලා ඥානයක් ඇති වුණා කියලා. එන එක ආරි සත්‍යයක් ඥාන කීයක් උපදින්න ඕනද? තුනක් උපදින්න එක. පළවෙනි එක මැද්ද දුක නම් වූ ආරි සත්‍ය. මේක දුක නම් වූ ආරි සත්‍යයි කියලා පෙරණුවේ සූරු දහම පහල වුණා කියනවා. එහෙමයි ස්වාමීනි. එන ඊළඟ ආරි සත්‍යෙ කොහොමද පාරෙන්නේ මේ දුක හට ගැනීම නම් වූ ආරි සත්‍යයි කියලා ඥානයක් පහළ වුණා කියන මේක දුක නැතිවීම නම් වූ ආරි සත්‍යයි කියලා ඥානයක් පහළ වුණා කියන මේක දුක නැතිවීමේ මාර්ග නම් වූ ආරි සත්‍යයක් කියලා මේක පෙරණුවේ සූවිරු දහමක් විතර අවබෝධ වුණා කියන ආරි සත්‍යයක් විතර ඊළඟට දුක හටගෙන දුක නම් වූ ආරි සත්‍ය කුමක් කළ යුතුයද අවබෝධ කළ යුතුයි කියලා ඥානයක් ඇති වුණා කියනවා දුක සමුදය ප්‍රහාණය කළ යුතුයි කියලා ඥානයක් ඇති වුණා කියනවා දුක් නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියලා ඥානයක් ඇති වුණා කියනවා දුක් නිරෝධ ගාමී පටිපදා ප්‍රගුණ කළ යුතුයි කියලා ඥානයක් ඇති වුණා කියනවා එහෙමයි ස්වාමීනි ඊළඟට තවත් ඥානයක් ඇති වුණා කියන්නේ මොකද්ද දුක නම් වූ ආරි සත්‍ය මං අවබෝධ කළා කියලා ඥානයක් ඇති වුණා කියනවා. දුක් සමුදය ප්‍රහාණය කළා කියලා ඥානයක් ඇති වුණා කියනවා. දුක් නිරෝධ සාක්ෂාත් කළා කියලා ඥානයක් ඇති වුණා කියනවා. දුක් නිරෝධ ගාමිනී පටිපදාව වැඩුවා කියලා වඩලා අවසන් කියලා ඥානයක් ඇති වුණා කියනවා. ඒක ඥානයක් ඒක. එහෙමයි ස්වාමී. අන්න එකට තමයි තියෙන්නේ ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය කතා කරද්දී සම්මා සමාධි ඊළඟට සම්මා ඥාන කියලා එකක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ ඥාන උපදිනවා එතකොට කෙනෙකුට. එහෙයි ස්වාමීනි. අවබෝධ කළා, ප්‍රහාණය කළා, සාක්ෂාත් කළා, මාර්ගය වැඩුවා කියලා ඥානි ඥානි සම්පූර්ණ වෙනවා. ස්වාමීනි අර සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් විස්තර කරන විස්තර වශයෙන්. එහෙමයි ස්වාමීනි. මේ පරිවර්ත 12කින් ආකාර මේ පරිවර්ත 3කින් ආකාර 12කින් එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම අවබෝධ කරනකම් හරි පුදුමයි. දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දේව මිනිස් ප්‍රජා සහිත ලෝකේ මං සම්මා සම්බුද්දයි කියලා ප්‍රතිඥා දුන්නේ කියනවා. ওই ඥාන 12 උපදිනකම් මං සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියලා ප්‍රතිඥා දුන්නේ කියනවා. හැබැයි යම් දවසක ওই ඥාන 12 අවබෝධ වුණාද මං සම්මා සම්බුද්දයි කියලා ප්‍රතිඥා දුන්නා කියලා කියනවා. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේ මේ කරුණ කියද්දී පවත්ති තේජ පන භගවතා මේ ව්‍යාකරණයේ ඇහිද්දි මොකද වෙන්නේ කොණ්ණඤ්ඤන් වහන්සේගේ සිතේ විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි අනබලන් හරි පුදුමයි අවිද්‍යා මලකඩ රහිත දහම් මැස පහළ වුණා ඒකේ අයුරින්ම ඥානි පුදුණා එහෙමයි ස්වාමීනි මේ ටික සිද්ධ වෙද්දිම මොකද උනේ චාතුරු මහරජික භූමාටු දෙවියෝ මේක දැකලා ඊතම් භගවතා බාරානසියන් ඉසිපතනේ මිගදායි මේ භාග්‍යවත්තරහ සම්බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායි යම් අනුත්තර දහම් සක ප්‍රවර්තනේ කළාද අපපතිවත්තියන් කිසිම කෙනෙකුට කිසිම ශ්‍රමණේකට අනිප්පතර කරකවන්න බෑ එහෙමයි කිසිම බ්‍රාහ්මණයෙකුට කිසිම දෙවියෙකුට මාරයට
බ්‍රහ්මයන්ට කිසි කෙනෙකුට මේක සත්‍යයක් නොවේයි මේක දුක නෙවෙයි මේක දුක්ඛ සමුදය නෙවෙයි මේක දුක්ඛ නිරෝධය නෙමෙයි මේක මාර්ගය නෙවෙයි කියලා කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ බැරි විදියට ප්‍රවර්තනය කළා කියලා කරන්න බෑ කාටවත් අකනිටා බඹලෝ දෙවියන් දක්ක බබුන් දක්වා සාදුකාර දුන්නා කියලා මේක අනුමෝදන් වුණා කියලා මේ විදියට ඔන්න බලන්න චතුරාරි සත්‍ය අවසන් වෙද්දී අන්න කොණ්ඩඤ්ඤයන් වහන්සේ අවබෝධ කරපු නිසා අවබෝධ කළා කියන ලස්සන වචනයක් තමයි පාලි වචනයක් තමයි අඤ්ඤා අඤ්ඤාසි කියලා කියන්නේ එහෙමයි ස්වාමීනි අඤ්ඤාසි නෙමෙයි අඤ්ඤාසි ඒ නිසා තමයි අනිකර අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤ බවත් කොණ්ඩඤ්ඤයන් අවබෝධ කළා කියන අර්ථයෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නම වැටුණා කියලා කියන දා ඉඳලා ඒ පළවෙනි ශ්‍රාවකයනේ බුද්ධ ශාසනය දීනිසමි ඥානං උදපාසි දේශනා මාලාව අපි මෙහිනම් තථාගතයන් වහන්සේ දා අවබෝධ කළ මාර්ගයේ ඉපදවීම පිණිසම ඉස්මතු කරන්නට නුවණ උපදවන්නට අපි දහම් කරුණු විවර කරගන්නට අපි දේශනා මාලාවට නම දැම්මේ නිසා ඥානං උදපාදී කියලා. මේ දේශනා මාලා පුරාවට සම්බන්ධ වන සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාට ධර්ම අවබෝධයේ පිණිස මේ පිංකසේ हेतु वासना वीवा सिल दिनाट मुतिरुवान सरनाय नमो बुद्धाय सदैव तुने उत्तम दमसक पैवतम सूत्र देशनाविन धर्मे श्रवणे करन्न आद दवसे अपट पिनवंत अवकाश ऐलसुना धर्म देशना 72 क ओस्से उत्तम धम्मग विस्तर सहित कोट पिनवा देमिन अपगे पिनो स्वामीन हंसे आद दमसक पैवसम सूत्र देशनाविन अनुशासना पिनिस इदिरिपत करेम මේ සකස් කොට ධර්ම දායාදේ ලබා දීම පිණිස උන්වහන්සේගේ පින්වන්ත උත්සාහයක් ලෙසින් අනුමෝදන් වෙමින් අද දවසේ අපට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසුණා කියලා ඔබේ හිත පහන් වෙලා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපට කරුණානුකම්පාවෙන් මේ උතුම් සදහම් දේශනා මාලාව සිදු කොට වදාළ අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්වන් වහන්සේ සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් උතුම් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින ඥාන මුදපාදී සදාම් පිළිසඳර සඳහා අනුග්‍රහය දරන්නේ කන්තලේ මහමෙවුනා භාවනා සුපිපස්ථාන කමිටුවට සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් වන විශ්‍රාමික චන්ද්‍රලීකා යටිවැල්ල ගුරුතුම් මහත්මිය සහ डब्ल्यू के श्रियानी विताण गुरमहात्म्य विचिता मे उदार पिंक सिद्ध करगा मीरस उदार पिन घटीकार ब्रह्मराज सांपति सनम कुमार ब्रह्मराज सग्दिविंदुन विस्कन देवपुत विरूढ विरूपाक्ष वैश्रवण दतरा सतरवरंग रजधरवन सिंपदेवर सुमन समन दिव्यराज आलवक दिव्यं जनवसम दिव्यंगीव प्रदेश बार फलाद्बार लोकपालक दिव्यान बंबुन नागेन मीपिंग अनुमोदं वीवा श्री महाबोरजान नासर दातुन नासर सुरखिन सैरजान नासर पिलिम्वासर आरक्षाकन संबुद ससुनगेन पहांसी तुपदवागन सिटन सीलु दिव्यान बंबुन नागेन मीपिंग अनुमोदं वीवा आयुषयेन वरणेन सपेन बलेन वेडीवा दिव्यांगि देहमि रक्वरणे परम पूजनीय गुरुदेविंदुट महासंगरुवनट සදේවත් ගිහි පිරිසට සලසා දිත්වා දිවියෝද උතුම් ධර්මිය අවබෝධ කරත්වා රසනු දාරපින පරම පූජනීය දාමමග ඉවර කළ කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍ය ලක්කුරු ගමුදලි අනුශාසක සේරවිල මංගල රජ මහ විහාරේ විහාරාධිපති අලුදිනී සුබෝධිනායක ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා මාධ්‍යාලේ වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවන උපාසක දරුවන්ට अनगारिक मेनिवरुंट मीपिंग अनुमोदं वीवा निदुक नीरोगी सुपद्भावे चिरजीवनी सलसेवा तुनरुवन अनंता आशीर्वादे दिव्यंगि देहम रेखवेन सलसेवा धर्मबोधी सनसीम लबत्वा एवगेम रेसन उदारपिन अद्दवसी धर्मदान सिदुकरन सील दिना नमी मिय परलोगी सील ज्ञातीट विशेषयेन चंद्रलेखा यटिवेल्ल महात्म्य नमीन मीट वसर 20कट पेर मिय परलोगी के बी यटिवेल्ल पियानन मीट वसर दुलाहकट पेर मिय परलोगी बी एम यटिवेल्ल मेनियन सहोदर अंतिदनायतुलु मिय परलोगी सीलु ज्ञातींट मीपिंग अनुमोदं वीवा
ශ්‍රියානි මහත්මිය නමින් මීට වසර 7කට පෙර මිය පරලොව ගිය ආර්ය සරත් පෙරේරා ස්වාමි පුරුෂයාට මීට මාස 14කට පෙර මිය පරලොව ගිය WKA දයාසීන පියාණන්ට මීට මාස 8කට පෙර මිය පරලොව ගිය විශ්‍රාමික ගුරු රේණුකා දමයන්ති නැගණියතුළු සියලු ඥාතීන්ට පරලොව සැපය පිණිස මේ පින් 100 හේතු වාසනා වේවා ඒ වගේම රැස්වන උදාර පින ඒ කන්තලි මහමිුණා භවනාසපේ උපස්ථාන කමිටුවට සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකවන්නන විශ්‍රාමික චන්ද්‍රලේඛා යටිවැල් ගුරු මහත්මිය සහ WKA ශ්‍රියානි විතාරණ ගුරු මහත්මියට මේ පින් අනුමෝදම් වේවා යටිවැල් මහත්මියගේ ආදරණීය ජී ජයවීර ස්වාමි පුරුෂයාට පේරාදෙණිය රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය දිනේෂ් ජයවීර පුතණුවන්ට වෛද්‍ය මදුමී ජයවර්ධන දියණියට දිෂේන් යස්විද ජයවීර මුණුපුරාට මේ පින් අනුමෝදම් වේවා ශ්‍රියානි මහත්මියගේ සුජීවත් සිටින ඒ වරාපිටිය මෑණියන්ට තරිඳු කාවින්ද පුතණුවන්ට චලනී අමරසිංහ දියණියට යතික ගායුක මුණුපුරාට සහ මෙදිරිගිරිය කුසුම්පුකුණී පදිංචි දේවිකා මදුෂානි දියණියට ශාන්ත හේරත් රාජපක්ෂ පුතණුවන්ට සනුස් ඒ වගේම සස්දුල දම්දිල දනුද්දර ඒ වගේම නිලුපුලි දහම්සා යන මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදම් වේවා නිදුක් නිරෝගී සුවපත් භව චිර ජීවනයේ සලසේවා තුනුරුවන් අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිම රැකවෙන සලසේවා දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා ඒ වගේම රැස්වන උදාර පින විශේෂයෙන්ම මේ ඥානං උදපා සදාම් දේශනා මාලා පුරාවට ලෝකයට ධර්ම දායාද දෙන්නට කැපවුණු සෑම සිල් දෙනාට මේ පින් අනුමෝදන් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සසර පුරා පරම සත්‍යේ කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මේ අමෘතේ හිමිකරු වෙන්නට දුර්ලභ වාග්ය උදා වේවා ඒ වගේම රැස්වන උදාර පින සුජීවත් සිටින පින්බර දෙමව්පියන්ට ඒ වගේම කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට ඒ වගේම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත් ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට ලෝකවාසී සම්බුද්ධ සසුන වෙනුවෙන් කැප වෙන පිළිවෙත් පුරන සියලු දෙනාට මේ පින් අනුමෝදම් වේවා ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදම් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවි චිර ජීවනයේ සලසේවා තුනුරුවන් අනන්ත ආශිර්වාදේ දිව්‍යංගි දෙහිම රැකවෙන සලසේවා ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා සියලු දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සදහවතුනේ මේ සත්පුරුෂ ඇසුරේ කලන මිතුරු ඇසුරේ සෙවන පිළිබඳව අපි කොහොමනම් උපමා සපයා ගන්නද ගුරුදේව උත්තම් පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කරුණා ආශිර්වාදයෙන් කලන මිතුරු මහ සංගරුවනේ කරුණා ආශිර්වාදයෙන් අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනා මාලාව 72ක් දේශනා ඔස්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම සදහම් මඟ සත්‍යයනා කරමින් ලෝකයේ පිළිබඳව අපට ප්‍රඥාව නිරවුල් කර ගැනීම පිණිස උතුම් අනුශාසනා සිදු කොට වදාලා. ඉතින් උන්වහන්සේ මහත් පරිශ්‍රමයක් අරගෙන දේශනා සූත්‍රය ඒකනාසී කරගනිමින් ධර්මයේ ඉස්මතු කරමින් ශ්‍රාවක පින්වන්ත හැම දෙනාගේ සිස් සතන් තුළ උත්තම තුනුර වෙන උදෙසා ප්‍රසාද සිත මුඳුන්පත් කරමින් මේ උතුම් සත්‍යයනාවන් සිදු කරන්නට හේදුනේ. ඉතින් එදා මෙදා තුර මේ සිදු කරගන්නට හේදුණු දෙව් මිනිස් ලෝකයේ ආඋදෙසා සිදු කරගන්නට හේදුණු උදාර ධර්ම දානමය පින්කමෙන් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්දයන් වහන්සේට හේතු ආසනා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ කායික මානසික සුවපත් භාවයේ සියලු නිරෝගී සම්පatti සැලසී උන්වහන්සේට මේ පිනෙන්ම උතුම් ධර්ම අවබෝධයම සිදු වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ ධර්ම දේශනා මාලාවන් ඔස්සේ සදැහැති දායකත්වයෙන් ඒකරාශි කරන්නට යෙදුණු සදැහැති පින්වන්ත හැම දෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. අද දවසේ දායකත්වයේ දරන්නට යෙදුණ පින්නතුන් විශේෂයෙන් නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීමට සහ මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මා අවබෝධ වීම පිණිස
මේ පින හේතු වේවා කියන අදහසින් ධර්ම දාණයට එක්ුණ කන්තලේ මහමෙවුනාව භවනා සපේ උපස්ථාන කමිටුවට සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන් වන විශ්‍රාමික චන්ද්‍රලේඛා යටිවැල්ල ගුරු මහත්මිය එවැගේම WKA ශ්‍රියානි විතාරණ ගුරු මහත්මිය වශයෙන් එසද හැති පින්වන්ත හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා එදා මෙදා තුර ධර්ම ශ්‍රවණයට ඒක රාසි වුණු ලක් සංඛ්‍යාත පින්වන්ත හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා ඉතින් ගරුතර මහා සංඝරත්නයේ කරුණා ආශිර්වාදෙන් තවත් මෙවැනි සද්ධර්ම දේශනා මාලාවක් ඔබට සමීප කරමින් කලන මිතුරු ඇසුර ඔබට නිරන්තරයෙන් සම්පාදනය කිරීම අපේ අපේක්ෂාව බලාපොරොත්තුව ඉතින් එහෙමනම් මුළුමහත් ජාතියේ පින්වන්ත සිත තුළම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේම මුදුන්පත් වේවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය